ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික නීතිඥ සුනිල් වටගල මහත්මයා ඔබතුමාට. ජනිත අපි හොඳටම දන්නවා මේ වර්ෂය කියන්නේ නීති සම්පාදන වර්ෂයක් නෙවෙයි. ඔයාලා දන්නවා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයටත් නීති බලයටත් මිනිස්සුන්ව බංකොලොත් කරලා ඒ සියල්ල නැති කරපු ආණ්ඩුවක් ගෙදර යන්න බලාගෙන ඉන්න ඕන. හැබැයි ඒ ගෙදර යනවා වෙනුවට මේ ආණ්ඩුව නීති සම්පාදන කාර්යයට අත ගහලා තියෙනවා. ඇයි නීති සම්පාදනය කරන්නේ? දැන් ඒගොල්ලෝ අපිට උගන්වනවා රටේ පුරවැසියට උගන්වනවා එක දෙයක් මේ රට බංකොලොත්තුනේ අපරාධ රැල්ල වැඩි වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධ කාරණා ගොඩක් මතුවෙලා තියෙන්නේ නීති අඩුකමයි කියලා. දැන් තමයි එක ප්‍රශ්නයක් අහන්නම්. දැන් ඒගොල්ලෝ යුක්තිය මෙහෙයුම කියලා එකක් කරනවානේ. දැන් ආණ්ඩුව පැත්තෙන් කියනවා ඒ යුක්තිය මෙහෙයුම සාර්ථකයි කියලා. දැන් ඒ යුක්තිය මෙහෙයුම ඒගොල්ලෝ කියනවා නම් සාර්ථකයි කියලා ඒ යුක්තිය මෙහෙයුම සාර්ථක වෙලා තියෙන්නේ ත්‍රස්ත විරෝධී පනත තියෙද්දිද? ඔන්ලයින් බිල් එක තියෙද්දිද? ඒක සාර්ථක වෙලයි කියලා ඒගොල්ලෝ කියන්නේ නෑ. රටේ අපරාධ නීතියේ දඬු නීති සංග්‍රහය අපරාධ නඩු සංග්‍රහයනේ තාම තියෙන්නේ නේද? අලුත් නීති ඇවිල්ලා නෑ. හැබැයි ඒගොල්ලොම කියනවානේ යුක්තිය මෙහෙම ජයට යනවා කියලා. මේ බොරුවක්. මේ වෙන්නේ ඒගොල්ලෝ දන්නවා හෙට දවසේ මේ වැඩබදු සංශෝධනයේට අදාළව ලොකු විරෝධයක් එනවා. ඒ වගේම මේ තියෙන විදුලි බල පනතට එරෙහිව දැන් ලොකු විරෝධයක් ඇවිල්ලා තියෙනවා. එතකොට ජීවත් වීමේ අරගලයක් සාමාන්‍ය මිනිස්සුන්ට තියෙනවා. මේවයි ලොකු විරෝධයක් එනවා. අන්නේ විරෝධය ඉලක්ක කරගත්තු අනපනත් ටිකක් ඉස්සරහට එන්න නියමිතව තියෙනවා. ඒක තමයි මේ යට ගහගෙන හිටපු ඔන්ලයින් බිල් එක එන්න දුන්නේ නැහැ මේ රටේ මිනිස්සු. ත්‍රස්ත විරෝධී පනත එන්නව ආපවකුල ගත්ත ආයෙ ගේනවා ආයෙ එනවා ඔහොම තමයි තාම යන්නේ. දැන් මේ තීන අනපනත් ටික ගෙනාවට පස්සේ දැන් ඔබතුමන්ලගේ රූපවාහිනී නාලිකාවේ අද දවසේ පෙන්වුවේ කෙහෙලියෝ අත්තරංගුවට ගනු කියලා ලොකු උද්ඝෝෂණයක් යනවනේ. දැන් මේ වටේක ගෙනාම කෙහෙලිය අත්තරංගුවට ගනීද? කංචන විජේසේකර සමනල වැවේ ජලය තියාගෙන උඩවලවේට නොදී මිනිසුන්ගේ ගොයම් පිදුරු කරා ලොකු අපරාධයක් කළා. කංචන අත්තරංගුවට ගන්නවද? මෙතුමා කිව්වා වගේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ආර්ථික ඝාතනයන්ගේ ලැයිස්තුවට වැටිලා රාජපක්ෂ පවුල මේ රටේ වග කියන්න ඕනේ. මේ රටේ ආර්ථික ඝාතනය කරාට ඔවුන් අත්අඩංගුවට ගන්නවද? ඔය කියන බිල් ටික ගෙනාවට පස්සේ නෑ. අනේ හෙට දවසේ මේ වැයෙන් වැට ගන්න වෙන්නේ රටේ සාමාන්‍ය ජනයාට වෘත්තීය වේදියාට. ඒ නිසා අපි කියනවා මේ රටේ ජනයාට අවදියෙන් ඉන්න. ඔබ වෘත්තීය වේදීන් රටේ සාමාන්‍ය ජනයා මේන තර්ජනය ප්‍රජාතන්ත්‍රවාදයටයි මේන තර්ජනය නීතියේ බලයටයි. ඒක නිසා අපි කවුරුත් අවදියෙන් ඉඳලා මේ දුර්දාන්ත අනපනත් ටික ආපස්සට හැරවීමේ කාර්යභාරයට අපි කවුරුත් පොදුවේ සූදානම් විය යුතුයි කියන එක මේ වෙලාවේ මතක් කරනවා. දැන් මේ රටේ ජනතාව ගොඩක් ප්‍රශ්නත් එක්කන ජීවත් වෙන්නේ. වැට් ගහලා තව 103ක් වැඩි කරලා කන්නේත් බොහොම අමාරු වෙන්නේ ජනතාවනේ. ළමෙක් ඉස්කෝලේ යවන්නත් බොහොම අමාරු වෙන්නේ. ළමයට කිරි වීදුරුවක් කිරි ටිකක් බොන්න දෙන්නත් හරි අමාරු වෙන්නේ නේ. එහෙම තියනකොට දැන් 23 වෙනිදා මේ ඔන්ලයින් සේෆ්ටි බිල් එක දානවා. මාර්ගත ආරක්ෂාව පිළිබඳ මේ පරත් කෙටුම්පත දානවා කියලා කියනවා. එතකොට මේ ජනතාවට දැන් මේ ප්‍රශ්න කියන්න වේදිකාවක් නැහැ. ඒ කියන්නේ ජනතාව පාරට බැස්සාම රතුළු ගෑස් ගන්නවා, පොලිසිය එනවා, විසුරු හරනවා. මම ඔබතුමාගෙන් අහන්නේ දැන් හෙට තස්ත මර්ධන පනත දානවා කියනවා පාර්ලිමේන්තුවට. මේ පනත් දාන්නේ මේ ජනතාවට ඒ කියා ගන්න තියෙන ප්‍රශ්න මේ ජනතාව ඉදිරිපත් කරන ජනතාවට බය ජනතාව මෙල්ල කරන්න මැඩපවත්තන්නද මේ වගේ අනපනත් ගෙනලා ඒක පාලනය කරන්නද මේ රජය හදන්නේ මේ? දැන් ඔය පාලනය කරන්න හදන එක දැන් මාස කීපයකට කලින්ම එනවා යනවා එනවා යනවා. දැන් ඔය ඔන්ලයින් සේෆ්ටි බිල් එක අත් වශයෙන්ම ඇවිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ වාද විවාද වෙලා සංශෝධන සහිතව යවපු එක තමයි මේ අමතිවරයා කියන්නේ. මම දැක්ක ඊයේ පෙරේද එයාට දුරකථනයෙන් කතා කරා කියලා තානාපතිවරේ ඕක දාන්න එපා සංශෝධන තීනෝ අපිත් ඉදිරිපත් කරන්න තීනෝ කියලා. හැබැයි මොන එක්කෙනා දැම්මත් මේක දානවා කියලා. දානවා කියන්නේ අර කලින් දාලා වාද විවාද වෙච්ච එකම තමයි. මේ සෙකන්ඩ් රීඩින් එකට මේ එන්නේ. ඒකත් එක්කම අනිත් යකා ගැන කියනවා මොනවද තස්ස විරෝධී පනත. මෙච්චර පොරයක් බදන්නේ ඇයි? අපි අන්නේ කැමේ දැන් කල්පනා කරන්න ඕනේ මහර වැඩක්. දැන් මේ පනත් නැති අස්සේ දැන් විදුලි බල සේවකයෝ විරුද්ධ වෙන්නේ ඒ දුර්දාන්ත පනතට. මහ ලොකු දෙයක් කරේ නැහැ.
දවස් 3ක් එක දිගට තමන්ගේ සාධාරණ උද්ඝෝෂණයක් විදුලි බල සේවකයෝ කළා. කරනකොටම අත්‍යවශ්‍ය සේවා ගැසට් එකක් කියලා ගැසට් එකක් ගැහුවා ගහලා වාරණ නියෝගයක් ගත්තා. ඇත්තටම රාජ්‍ය සේවකයන්ට එහෙම එහෙම කරන්න පුළුවන්ද? දැන් මං අහන්නේ ඒක තමයි. ඔව්. කොච්චර ඔබතුමන්ලට මම කියන්නම් මේ විදුලි බල සේවකයන්ට කොච්චර අදන්ටේත්තම කරනවද කියනවනම් ඔවුන් සාධාරණ උද්ඝෝෂණයක් කරේ ආණ්ඩුකම් ව්‍යවස්ථාවේ 14 එකෙන් රැකෙනවා. ඒ වාරණ නියෝගය ගත්තට පස්සේ මෙන්න බලන්න එන චක්‍රලේඛනේ මේ එන චක්‍රලේඛනේ ඇතුලේ තියෙන්නේ මොකද්ද මේ රටේ මිනිස්සු ඇත්තම තේරුම් ගන්නන විදුලි බල සේවකයෝ විතරක් නෙවෙයි සමස්ත රටේ ජනතාව වෙනුවෙන් මේ විදුලි බල සේවකයෝ පාරට බැස්සේ ඇයි දැන් බලන්න මේක හෙඩ් නෝට් එක මේක හෙඩ් නෝට් එකේ තිනවා ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍ය හැසිරීම හා විභාග පටිපාටියට හා විනය නීති රීති සංශෝධන කියන මාතෘකාව ඇත්තේ ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයන් විසින් සමාජ ජාල වෙබ් අඩවිසා මෘදුකාංක නියමාකාරයෙන් පරිශීලනය කිරීම මෙන්න දැන් උගන්වන්න යන වාර්ණ නියෝගයකුත් අරගෙන කොහොමද විදුලි බල මණ්ඩල සේවකයා සමාජ මාධ්‍ය පාලනය කළ යුත්තේ කියලා මෙන්න මේ අලුත් ඒ විනයකාරී සංග්‍රහයට ඇමති නියෝග පනවනවා මොන තරම් කිරිකිතයිද අසික්කිතයිද ලැජ්ජයිද බලන්න ඕන සමස්ත විදුලි බල සේවකයෝ මේ කෑ ගහන්නේ ඇයි වටකල මාතේ ගැටියෙන් කියනකෝ මේකේ නීතිමය අනුව දැන් මෙහෙම ගේන්න පුළුවන්ද මේ අපි කියනවා වගකීමෙන් මේ දුර්දාන්ත චක්‍රලේඛනයේ රටේ මූලික නීතියට පටහැනි අපි නැවතත් කියන අපි මේක අභියෝගයට ලක් කරලා තියෙන්නේ එන දවසේම ඊට පහුවෙනිදා HRC කොමිෂන් එකට අපි දැම්මා ඒ විතරක් නෙවෙයි සැලසුම් කරගෙන ඉන්න ශ්‍රේෂ්ඨාධිකරණයට මේ දුර්දාන්ත චක්‍රලේඛනයේ අභියෝගයට ලක් කරන්න මේ නීතියක් පෙන්වුවට මේ වැරදි නීතියක් වගකීමෙන් කියන්නේ ඕන දෙයක් කරන්න මට විරුද්ධව නඩුවක් දාන්න අපි වට පෙනී හිටිනවා මේ ආණ්ඩුකම ව්‍යවස්ථාවට පටහැනි චක්‍රලේඛනයක් හැබැයි මේ පටහැනි චක්‍රලේඛනය පෙන්නලා සේවකයා බිය ගන්නවා බිය ගන්නවා විතරක් නෙවෙයි ඇමති ලියනවා ආපහු මේ වාරණ නියෝගයක් තියද්දි දිස්ත්‍රික් උසාවි වාරණ නියෝගයක් තියද්දි ඇමති ලියනවා සභාපතිට මේ මාර වැඩේ අර දින තුනේ සේවකයෝ වැඩ වර්ජනයක් කළා තිනවා වහම ඒගොල්ලන්ගේ තොරතුරු දත්ත රැස් කළා මට එවන් මේ ලිපියක් ගන්න ඊට පස්සේ කියනවා මේ මාර වැඩේ සමහර සේවකයෝ පෞද්ගලික ණය අරගෙන තිනවා පියපුතු සේවයට ක්‍රමයේ යටතේ විදුලි බල මණ්ඩලයට බඳවගෙන තිනවා දැන් මේ මාර වැඩක් ඒව ටික හොයලා බලන්න කොච්චර ණය අරන්ද කියලා මොන තරම් අසික්කිතයිද නිකම් බලන්න ජනිත මොනවද මේ කරන වැඩ අර සේවකයා හෙට්ටු කරන්න මට්ටු කරන්න ඊට පස්සේ මෙන්න එනවා ලේකනේ එක් එක් සේවකයාට මුද්දණය කරපු පෝරණුවක් යවනවා පෝරණු යටතේ අර දින තුනේ ඇයි වැඩට ආවේ නැත්තේ කියලා හේතු කියන සතියක කාලයක් ඇතුලේ වෙන වැඩ එතකොට මෙහෙමනම් ආණ්ඩුවක් කටයුතු කරන්න ඔවුන්ට ඔවුන් කියනවා මේ එන්න තියෙන විදුලි බල පනත විදුලි බල මණ්ඩලය විනාශ කරනවා කෑලි හත අටකට කඩනවා මේක මණ්ඩලයේ අනිත්‍යවත සංඛාර ඒක වෙනුවෙන් අපිට අයිතියක් තියෙනවා සුද්ධ අයිතියක් තියෙනවා විරුද්ධ වෙන්න. තමන්ගේ විදුලි බල මණ්ඩලයේ ඉස්සරහා දින තුනක් විරුද්ධ වෙන්න බැරි නම් තමන්ගේ සේවකයන්ට ඊට වඩා මොනවද? එතකොට මේ එන්නේ ලොකු ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට. ඒ ප්‍රශ්නේ තියෙන්නේ නීතියේ බලයට. දැන් ඔය අතම ජල මණ්ඩලයට තියෙනව හෙට අනිද්දා. ඔය අතම ජල මණ්ඩලයට තියෙනවා. එතකොට මේ රට එන විකිණීමේ ක්‍රියාවලිය ලොකු ක්‍රියාවලියක් ආණ්ඩුව පැත්තෙන් තියෙනවා ඒ ක්‍රියාවලියට එන විරෝධය මැඩපාත ගන්න තමයි මේ දුර්දාන්ත අනපනක් ටික මේ අරගෙන ඉන්න හදයි හරිම පැහැදිලි අපි ජාතික ජනබල වේගයේ විදිහට ජාතික ජනබල වේගයේ නීතිඥයෝ ලෙස ඔන්ලයින් සේෆ්ටි බිල් කියන එක එනකොට අපි රටේ ජනතාව දැනුවත් කරා බායකෙන් බායකට ගිහිල්ලා මේකවල බෙදුවා බෙදලා කිව්වා මේ රටේ ජනතාවට මේ එන්න යන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නෙවෙයි ත්‍රස්ත විරෝධී පනත එනකොට අපි සැලකිය යුතු දැනුවත් කිරීමක් රටේ මිනිස්සු කරා මේ අත තියන්න හදන්නේ තනි පුද්ගලයාගේ ඉඳලා වෘත්තීය සමිතිය ඉඳලා දේශපාලන පක්ෂවලට තනි පුද්ගලයාට අත තියෙන පනත් ගෙනහල්ලා තිනෝ චක්‍රලේඛන ගෙනහල්ලා තිනෝ වෘත්තීය සමිතිය තහනම් කරන්න වෘත්තීය සමිතිය මට්ටු කරන්න පනත් ගෙනහල්ලා තිනෝ දේශපාලන පක්ෂ තහනම් කරන එක තමයි ඔයහෙට බිල් කරනවා කියලා කියන්නේ ත්‍රස්ත විරෝධී පනත මේ යටතේ අති දැවැන්ත ප්‍රජාතන්ත්‍ර විරෝධී නීතියේ බලයට එරෙහි ක්‍රියාවලියක් වෙන්න යනවා අපි කියනවා මේ ගැන සියලු දෙනා අවදිය යුතු කාලය ඇවිල්ලා කියලා